ගරු ස්වාමීන් වහන්ස, අප සංසාරයේ පුරුදු කළ හැකියාවන් වාසනා ගුණයන් අපට නැවත මතු කර ගැනීමට හැකි ආකාරයන් පිළිබඳව ස්වාමීන් වහන්ස අපට මේ අවස්ථාවේ පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් වටිනවා. කල්‍යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුලින්ම තමයි අපි මේවා මතු කරලා ගන්න ඕනේ. තේරෙනවාද? ඉතින් මේවා මතු කරලා ගනිද්දී ඉතින් අපි දන්නවා සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඈත ඉඳන් අපි ආපු ගමනක් මේ ඇවිල්ලා තියෙන කියලා. එතකොට ඒ ගමනේදී අපි නතර කළා වූ අප්‍රමාණ ශක්තිමත් තැන් තියෙනවා. තේරෙනවද? අපි සංසාරයේ පැවිදි උපසම්පදාව ලබලා දසදහස් ගණන් කල් ඉඳලා තියෙනවා. ඒ වගේම සංසාරයේ සමාල්ලාට බුදුරයන් වහන්සේගෙන් බණ අහලා ඒ ධර්මයේ අවසාන බණපදේ කියන්නේ ඉස්සෙල්ලා අපි නැගිටලා ගිය අවස්ථා තියෙනවා. අපිට යන්න ඕනේ කියලා නැගිටලා ගිලා තියෙනවා. මොකද අවසාන බණපදේ ඇහුවනම් සමාල්ලාට අපි සෝවාන් ඵලයට පත් වෙනවා. නමුත් අපිට කොහේ හරි යන්න හදිස්සි ගමනක් තියලා අපි හතරවෙනි බණපදේ අහන්නේ නැතුව බණපද තුන විතරක් අහලා එළියට ගිහිලා තියෙනවා. ඒතර මෙවැනි ශක්තිමත් තැන් අපේ ජීවිතේ තියෙනවා. ඒ වගේම ඕන කෙනෙක් ගිය ජීවිතේ අපි හිතමු මේ ජීවිතේ මිනිස්සෙක් කියන තැන ඉඳලා ගිය ජීවිතේ ගැන හිතුවොත් ගිය ජීවිතේ කියන්නේ අපි අවුරුදු 70ක් 80ක් 90ක් ජීවත් වෙච්ච වැඩි හිටියෙක්. ඒතකොට ගිය ජීවිතේ අවුරුදු 70ක් 80ක් 90ක් ජීවත් වුණා කියන්නේ නෝනා මේ හැම කෙනෙක්ම සීලය තුල, සද්ධාව තුල, දානය තුල, මෛත්‍රිය තුල හිටපු අය. ඒතකොට එනම් අපි අඩුම වශයෙන් අපිට අපි අදක්ෂණන් අර ඈත සංසාරයේදී දැකලා බලලා ශක්තිමත් තැනක් මතු කර නොගන්න අපි දක්ෂ වෙන්න ඕනේ අවම වශයෙන් ගිය ජීවිතේටවත් ගිහිල්ලා. තේරෙනවද? එතන මතු කරලා ගන්න. තේරෙනවද? දැන් මට මතකයි මම පින්ඩපාතේ ගමකට යද්දී ඒක දරුවෙක් මම හිතන්නේ අවුරුද්දක් වගේ වයස ඇති. ඒ දරුවා ගෑනු දරුවෙක් පසඟ පිහිටවල වඳිනවා. ඉතින් නමුත් ඒ අම්මා වඳින්නේ නැහැ. ඒ දරුවා පසඟ පිහිටවල වඳිනවා. ඉතින් දැන් දවසක් මම දැක්ක දෙවනි දවසේ දැක්කහම මං කිව්වා එතන අයාගේ අම්මයි ආච්චි සීයා හිටියා. මං කිව්වා මේ දරුවා නම් පෙර ජීවිතේ හොඳ උපාසක අම්ම කෙනෙක් කියලා. ඒ මං පටිච්ච සම්පන්නව ගලපලා කිව්වේ. වෙන දෙයක් නෙමේ. ඒ වෙලාවේ අම්මා කේන්ති ගිහිල්ලා කිව්වා මගේ දරුවා උපාසක අම්ම කෙනෙක් නෙමේ කියලා. එයා කැමති වුණේ නැහැ මේ දරුවා උපාසක අම්ම කෙනෙක් කියලා කිව්වට. තේන්නාද? ඒකේ දරුවා කැමති නැහැ. මොකද එයා පටිච්ච සම්පන්නව ජීවිතයක් ගලප ගන්න දක්ෂ නැහැ. මං කිව්වා නම් මේ දරුවා ගිය ජීවිතේ දිව්‍යාංගනාවක් කියලා. එහෙනම් ඒ අම්මා සතුටු වෙනවා. නමුත් එයා දක්ෂ වුණේ නැහැ ගිය ජීවිතේ මේ මම මේ දරුවා හොඳ උපාසිකාවක් කියන කාරණේ කියනකොට එයා කැමති වුණේ නැහැ. ඒතකොට ඒ වගේ බලද්දී නෝනා නිරතුරුවම අපි පෙර ජීවිතේ තියෙනා වූ ඒ හුරු පුරුදු අපි මේ ජීවිතේ ඇති කරගත්තේ නැත්නම් අපිට මේ ජීවිතේ කාලෙම අද වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. මේ ජීවිතේ කාලෙම අද වෙනවා. මේ ජීවිතේදී අපි අනිවාර්යයෙන්ම දක්ෂ වෙන්න ඕනේ එක්වර අතීතයේ ඈත පටන් අපි නතර කරගත්තා වූ තැනක් මතු කරලා ගන්න. එහෙම තැනක් නැත්නම් නෝන අනිවාර්යයෙන්ම අපි ගිය ජීවිතේ නතර කරපු තැනින් හරි මතු කරලා ගන්න. ඒතර ගිය ජීවිතේ නතර කළා තැන කියන්නේ මොකද්ද? අපි අවුරුදු 60ක් 70ක් 80ක් වයසේදී ඔය පන්සල් උපාදානය කරගෙන බණ මඩු උපාදානය කරගෙන සිල් සමාදන් වෙලා දන් දීලා ඒ සියල්ල කරලා තමයි ගිය ජීවිතේ මරණයට පත් වුනේ. නමුත් ගිය ජීවිතේ එච්චර ලස්සන තැනකින් අපි නතර කළත් අපි හැම වෙලාවම මේ ජීවිතේ ඒ නතර කරපු තැන පටන් ගන්න මේ ජීවිතේ අවුරුදු 60 ගියාට පස්සේ. ඒතර කිසිම කෙනෙක් හිතන්නේ නැහැ මම ගිය ජීවිතේ අවුරුදු 90ක් 80ක් ජීවත් වෙලා මං හොඳින් සිල් සමාදන් වෙලා මැරුණ කෙනෙක් මම ඒ නවත්තපු තැන මේ ජීවිතේ අවුරුදු 20න් 15න් පටන් ගන්නවායි කියන තැනට එන්නේ නැහැ. ඒ නිසාම ගිය ජීවිතෙත් අපිට කාලෙ මදි වුණා. මොකද ගිය ජීවිතෙත් අපි වයසට ගියාට පස්සේ තමයි මේ මාර්ගේ පටන් ගත්තේ. ඒ නිසා මේ ජීවිතෙත් අපි මොකද කරන්නේ? තව තව වයසට යනකම් ඉන්නවා සීල සමාධි ප්‍රඥා මාර්ගේ වඩන්න. ඒතර වයසට යනකම් හිටියට පස්සේ මොකද වෙන්නේ? අපිට මේ ජීවිතෙත් කාලෙ මදි වෙනවා. දැන් ගිය ජීවිතෙත් කාලෙ මදි වෙනවා. ඒ නිසා අපි ගිය ජීවිතේ නතර කරපු ශක්තිමත් තැනකින් ජීවිතේ පටන් ගන්න ඕනේ කියන්නේ මොකද්ද? අර ගිය ජීවිතේ අපි තුල තිබ්බා වූ අර වයෝවෘද භාවය තුල තිබ්බා වූ ගුණධර්ම සියල්ලම මේ ජීවිතේ තරුණ කාලෙදීම අපේ ජීවිතයට අපි එකතු කරගන්න දක්ෂ වෙනවා. ඒතර තරුණ කාලෙදීම මේ ගුණධර්ම අපේ ජීවිතයට එකතු කරගත්තොත් අපිට මේ ජීවිතේ මැරෙන්න ඉස්සෙල්ලා අපිට අවශ්‍ය කාරණා සාක්ෂාත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිටියොත් මේ ජීවිතේ අවුරුදු 60 වෙනකන් ඉන්නවා මං සිල් සමාදන් වෙන්න කියන කාරණේදී අනිවාර්යෙන් මෙයාට මේ ජීවිතේ කාලෙ මදි වෙනවා. ඒක තමයි පෙර ජීවිතේ ශක්තිමත් වෙනකින් පටන් ගන්න කියන්නේ නේද? ඒ නිසා වැඩිවියටපත් වෙනකන් ඉන්න එපා, වයසට යනකන් වෙන්න එපා මේ ಗುಣධර්ම වඩන්න. තරුණ කාලේ ඉඳන් ළමා කාලේ ඉඳන්ම පුළුවන් ಗುಣධර්ම ජීවිතයට එකතු කරගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.